අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම වාරිමාර්ග සහ අනෙකුත් මහජන සුබසාධන සේවාවන් සඳහා රජයේ දී ඇති ප්‍රමුඛත්වය තුළ තමයි අපි අද මේ මැදිරිගිරිය රෝහලට අවශ්‍යව තිබුණු අඩුපාඩු කීපයකුත් සම්පූර්ණ කළේ. සෞඛ්‍ය සේවය අපේ රටේ ගත්තට අපි දන්නවා නිදහස් සෞඛ්‍ය සේවයක් වශයෙන් ලෝකේම ගෞරවේ දිනා තිබෙන රටක් සේවාවේ තිබෙන උසස්කම ප්‍රමිතිය ගුණාත්මක භාවය ඒ සඳහා අපේ වෛද්‍යවරුන් ප්‍රමුඛ හෙදිසානෙකු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිය දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින් ඒ අවශ්‍ය සේවාවන් කරන්න තිබිය යුතු අවට පරිසරය සකස් කිරීම අවශ්‍ය වෙනවා. භෞතික සම්පත් සංවර්ධනය ගොඩනැගිලි අවශ්‍ය නව යන්ත්‍ර සූත්‍ර තාක්ෂණික උපකරණ මේවා ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. වෛද්‍ය සේවය කියලා කියන්නේ දවසේ පැයෙන් පැය නව තාක්ෂණයත් සමග ලෝකය වෙනස් කරන විශේෂේශ්‍රයක්. අද දවසට වඩා හෙට දවස වෛද්‍ය සේවය වෙනස්කම් වෙනවා තාක්ෂණික වශයෙන්. ඊයේ දවසට වඩා අද දවස වෙනස් වෙනවා. මිනිසාගේ දියුණුවත් සමග සෞඛ්‍ය සේවාවේ ඇතිවන වෙනස්කම් ඒ වගේම මේ වෙනස්කම් සඳහා අපි රටක් විදිහට අධ්‍යාපනය කළ යුතු වෙනස්කම් මේ සියල්ල සඳහා අපි ප්‍රමුඛත්වයක් දීලා තිබෙන්නේ. වකවාඩු රෝගීන්ගේ තත්ත්වය විශේෂයෙන්ම රෝගීන්ට කරන ප්‍රතිකාරවල අවශ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම වගේම රෝගීන් අවම කරගන්නේ කෙසේද කියන රෝග නිවාරණ පැත්තෙන් අපි බොහෝ උත්සාහයන් දරා තිබෙනවා. නමුත් අපි පිළිගන්නට ඕනේ ඒ උත්සාහය සාර්ථක වෙලා නැහැ. මේ අපි තනියම කළ කාර්යයක් නොවේ පහුගිය අවුරුදු කීපයක්. මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයත් මේ අවුරුදු තුනත් ගත් විට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධාන. දැන් මම ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ ඔස්ට්‍රේලියන් අගමැතිතුමා මගෙන් කරපු ඉල්ලීමේදී මොනවද අවශ්‍ය රටට කියලා මම මූලික වශයෙන් කිව්වේ අපේ රටේ වකුගඩු රෝගය සඳහා අවශ්‍ය මූලික නව තාක්ෂණික උපකරණ ඒ වගේම අවශ්‍ය දැනුම. ඔස්ට්‍රේලියන් අගමැතිතුමා මාව එක්කරගෙන ගියා ඔස්ට්‍රේලියාවේ තිබෙන නස්ටික බලාගාරයක්. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම වෛද්‍යංශයේ කෙරෙන නව පර්යේෂණ සමග කෙරෙන කටයුතු මට පෙන්වන්න. වකුගඩු රෝගීන් සඳහා ප්‍රධාන වශයෙන්ම පරමාණු බල ශක්තිය මුල් කරගනිමින් කරන ප්‍රතිකාර ඔස්ට්‍රේලියාවේ ඉතාමත්ම දියුණුයි. අපිට අපේ වෛද්‍යවරු සහ අපේ කාර්ය මණ්ඩල විශේෂ පුහුණු වීම සඳහා ඔස්ට්‍රේලියාවට යන්නත් එතුමා ඒ වැඩසිටිවල සකස් කළා. මේ විදිහට අපි ලෝකේ අපිට වඩා ඉහළ තාක්ෂණයක් ඉහළ ආර්ථිකයක් ඉහළ වර්ධනයක් තිබෙන ඒ සියලු රටවල් සමග සෞඛ්‍ය අධ්‍යාපන සහ අනිකුත් අපේ රටේ සංවර්ධනයේ සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා ඒ දැනුම වගේම සම්පත් ලබා ගැනීමට අපි නිතර කටයුතු කරනවා. දැන් මම තව දවස් 10කින් විතර ජපානයට යනවා. ජපානයේ විශේෂ නියමිත එක්කම පහුගිය දවස්වල මේ මගේ ගමන සංවිධානය කරන්න. එතුමා මගෙන් ඇහුවා ජපානයට දැන් ගියාම ජපන් රජයේ සකස් කරන වැඩසටහනට අමතරව මොන විදිහේ ස්ථානද බලන්න යන්න ඕනේ කියලා. මම කිව්වා මට බලන්න යන්න විශේෂ දෙයක් නැහැ. නමුත් මට යන්න ඕනේ MRI සහ CT ස්කෑන් නිෂ්පාදනය කරන ප්‍රධාන මේ කර්මාන්ත ආයතන දෙකකට මට යන්න අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ එතුමා මගෙන් ඇහුවා ඇයි MRI සහ CT. මම කිව්වා MRI සහ CT ස්කෑන් ලොකු අවශ්‍යතාවයක් ලංකාවේ තියෙනවා. ඒ නිසා මට අලුත් වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ මේ අතරමැදි ගැණුම් කරුවෝ නැතුව. මං කිව්වා රජයේ G2G වැඩපිළිවෙලක් මට අවශ්‍යයි. විශේෂයෙන් මේ MRI සහ CT වලට ලොකු විශාල වියදමක් අපි දරන නිසා කියලා. ජපානයට ගිය විට මගේ වැඩසටහනේ මම ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා මේ සෞඛ්‍ය සේවයට අවශ්‍ය මූලික නව තාක්ෂණික උපකරණ ලබා ගැනීම සඳහා.